දේශපාලනේ යථාර්ථය දවස සුසන්දාවකතුනි අපි සූදානම් දවස ඔබේ වැඩසටහන ආරම්භ කරන්න රට තොට ගැන දේශපාලනය ගැන මොනවද ආරංචි මොනවද අලුත් තොරතුරු රටේ ආරක්ෂක ලේකම්වරයා ඉතාම තීරණාත්මක ප්‍රකාශයක් නිකුත් කළා රටට ස්වාමින් වහන්සේලා ඉදිරියේ පෙන්වා දුන්නා විශේෂයෙන්ම ඉදිරි දින කිහිපය ඇතුළත ප්‍රධාන ආරක්ෂක ප්‍රධානීන් කිහිප දෙනෙකුම අපි අත්අඩංගුවට අරගෙන අධිකරණ හමුවට ඉදිරිපත් කරනවායි කියලා දැන් මේ ප්‍රකාශයත් එක්ක යම් ආකාරයකට සමාජය ඇතුලේ කතිකාවතක් ගොඩනැගී තිබෙනවා සිංහල ජන සමාජයේත් දමිළ ජන සමාජයේත් කුමක් සඳහාද මේ නැවත ප්‍රවේශ වන්නේ කියලා අපට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරපු හොඳ දේවල් සමාජ පරිවර්තන මතකයි දැන් මේ වගකීමම වර්තමාන ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්මයා කොයි විදිහට අතර ගනේද අයිබන් ලසිල්ද සිල්ව මහත්මයා අයිබන් හුඟ දවසක අපි හමුවන්නේ මේ ඉන්නේ ඔබ දන්නවද අපි පොඩ්ඩක් සමීප දර්ශනය පෙන්වන්න පුළුවන් නම් හොඳයි පාර්ලිමේන්තුව දැන් නම් අපිට පොඩ්ඩක් එපා වෙලා රටේ උත්තරීතරම ආයතනයේ අධ්‍යක්ෂ පරිපාලන හිටපු ප්‍රධාන පරිපාලන නිලධාරිය කොහොම තියෙන්නේ නැද්ද අවුරුදු 30ක සර්විස් එකක් දැන් ඉන්පස්සේ එතුමා පත් වුණා මේ ආණ්ඩුව බලයට පත් වෙච්ච අලුත ජනාධිපති විමර්ශන කොමිසමකට දූෂණ වංචා ජනාධිපති විමර්ශන කොමිසමේ ලේකම්වරයාට පස්සේ ඉල්ලා සුණා මන් දන්නේ නැහැ දැන් ඒවා අපිට කතා කරන්න වෙලාවක් නෙවෙයි ලසු මහත්මයා රටේ දේශපාලන ගැන දැන් කියවීම කොහොමද ඔබත් පැත්තක් ගත්ත නේද මෙහෙමයි අත් වශයෙන් අපි රටට කියන විශේෂයෙන්ම මේ ජනාධිපතිවරණයේදී ඒ වගේම මේ රට කිසියම් විදියකට මුදා ගැනීම යම් කිසි ආකාරයකට සිද්ධ වුණ යුද්ධයකින් පස්සේ ඊට පස්සේ අපි කල්පනා කර රට නිවැරදි මගට ගන්න ඕන යහපාලනය ස්ථාපිත වෙන්න ඕනේ ඒ කරුණු කාරණා මත පැහැදිලිවම අපි සහයෝගය දුන්නා. ඒ වගේම දැන් ඔබතුමා කිව්වා වගේම අපි දැක්කා විශේෂයෙන් අපට අවශ්‍යතාවය තුන රටෙන් දූෂණය තුරන් කරන්න. ඒ මොකද දූෂණය නිසා තමයි අද රට කඩාවැටලා තියෙන. ඇයි දූෂණය රජ කරන්නේ රටේ නීතියක් නැති නිසා. පැහැදිලිව මේ දේශපාලකයෝ එදා ඉඳලා අපි ගත්තොත් ඉතිහාසයේ 1978 77 ඉඳලාම උදාහරණ වශයෙන් අපිට පෙන්වන්න පුළුවන් කොහොමද මේ දූෂණ දිගින් දිගට වර්ධනය වුනේ කියලා. අවසානයේදී අද වෙනකොට රට යම් ආකාරයකට ජීවත් වීමට නුසුදුසු ඒ වගේම ජීවත් වෙන්න බැරි ගන්න වැටුප කිසියම් ආකාරයක සෑහෙන්නේ නැහැ. එවැනි ප්‍රශ්න රාශියක් යටතේ හෙට දවසේ කුමක්ද කියන එක අපිට අවබෝධ කරගන්න බැරි තත්වයකට තරම් රට කඩා වැටලා තියෙනවා. මේක කඩා වැටිච්ච රටක් නෙවෙයි කඩා දැම්ම රටක්. ඒ නිසා මම දකිනවා මේකට නිවැරදි පිළියම් අවශ්‍යයි. එහෙම නොකරොත් රටක් හැටියට මේක තවත් ප්‍රපාතයට අගාධයට වැටෙනවා. හොඳයි දැන් අද මේ සංවාද අතරේ සුබ පතන්න කෙනෙක් ඉන්නවා. මුලින් මම පළමු වටේ කතා කරේ නැහැ. අපේ හිතවත් රංග මහත්තයාගේ උපන්දිනේ. දැන් අර්ධ ශතකේ ගහලා තියෙන අවුරුදු 53යි නේද රංග මහත්තයා? මේ අපේ නිෂ්පාදක කණ පුංචි තිලිනයක් ලබා දෙලා තියෙනවා. තුනක්ම ඒක අනිත් පැත හරවන්න ඕන. කීයද වයස රටට කියන්නේ තියෙන්නේ? 53 කණිත් අපි අනිත් පැත හරවන්න ඕන. අපි සදහන දවස ඔබතුමාට අපේ happy birthday සුබ උපන්දිනක් වේවා. වයස කීයද කිව්වේ? එකක් අනිත් පැත හරවන හරි ඔබතුමා කිකප හරි නම පොඩක් ඉලක්කමක පිටිපස යන්න ඕනේ ඉස්සලා කියපු ලේකම් විතරයි නාම දේශපාලකෙක් හිටපු දේශපාලකෙක් රංග මහත්තයා ඇත්තටම අද අමතක නොවන දවසක් උපන්දිනයේ දවසේම රට ගැන මොකද්ද ඔබට කියන්න තියෙන අපේ රටේ ජනතාව බලාගෙන නෑ රට ගැන හිතන දේ නම් දැන් අලුතෙන් කල්පනා කරේ මගේ පුතාට හරි හොඳ රටක් මොහොම දීලා යනවද කියලා තමයි මම කල්පනා කරේ ඇත්තට ඔබතුමා නිතරම කියන කතාව තමයි රංගා අපි මෙතනින් කතා කරා ගොඩක් දේවල් අය ඔයා නවත නවත වාරත් ගොඩක් දවස්වල මේ සමාල විශේෂ නම කියන්නේ කියලා කොහොමද අපි 10ක් 15ක නම කිව්වා නමුත් මම කනකාටු වෙනවා අද ඒක කියලත් අපිට අද උපන්දිනයෙන්තරේ පිටින්ට පුළුවන් වුණා මේ රටේ දූෂණය අයින් කරනවා බීෂණ අයින් කරනවා කියලා කිව්වට කිසි දෙයක් මේ රටේ වෙන්නේ නැහැ දේශපාලනයෝ බලන්නේ හොරගම් කරන්න තමයි. ඒකට හොඳම උදාහරණ ඔබතුමා තමයි ආගෙන ආපු එක. කොමිෂන් එකේ මේතුමා හිටියා. මේතුමා අයින් වුණේ ඒක බලවත් ඇමෙතිගේ ඉන්වෙස්ටිගේෂන් එක කරගෙන ඉන්නකොට. ඒ බලවත් ඇමෙති අද ඉන්න ඇමෙතිගේ ආසන පහක් තියෙනවා. ඒ ආසන පහ ඕන නිසා මේතුමා කොමිෂන් එක අයින් වෙලා යන්න වුණා. එතකොට ඒකෙන් පැහැදිලි ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ සීට් පහක් තියෙනවා. පහක්. ඒක තමයි ඉම්පෝටන්ට්. කරප්ෂන් කීයද කියලා නෙමෙයි ඉම්පෝටන්ට්. ඒ ආසන පහක් ඉම්පෝටන්ට්. එතකොට එයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිමත් ආරක්ෂා කරා. අද රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ආරක්ෂා පව් මේ වාගේ අවංග නිලධාරලා
මේවා හොරුවල්ලන්ට කියලා බොරුවට මේකට තනතුරක් දීලා රටට බොරු කරලා කොමිෂන් එකක් පත් කළා. මෛත්‍රී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාම මේ එතුමාම අයින් කරා. අයි ඒතුමාට ඕන ඒ ඇමතිතුමාගේ මේ ආසන පහක් කොන යට බලය අරන් යන්න. ඔව්. අපි යුද්ධෙට ගිය කෙනාගෙන යුද්ධ ගැන අහන්න ඕනේ. ඒ වගේම පරීක්ෂණ කොමිෂන් සභාවල හිටපු අයගෙන් තමයි කොමිෂන් සභාවල ඇත්ත තත්ත්වය අහන්න ඕනේ. ලැසී මාත්‍ය දැන් කාටවත් ණයත් නැහැ බයත් නැහැ. බයිතන කාගවත් යැපෙන්නේ නැහැ. කාගවත් යැපෙන්නේ නැහැ. එනිසා මම අහන්නේ ඔබ සිවිල් නිලධාරිකයන් රටට සේවය කරපු අවංක කෙනෙක්. ඔබ අදටත් අපේ වැඩසටහනට එන්නේ ඒ චේතනාවෙන්. ලැසී මහත්මයා අපි ලේකම්වරුන්ට බයිනවා. රාජ්‍ය නිලධාරීන්ට බයිනවා. දේශපාලකයට බයිනවා. කතා කරන්න පුළුවන් මිනිස්සු කතා නොකරන එකට බයිනවා. ඇත්තටම ප්‍රශ්නය දැන් දන්නවනේ. ඔබතුමා අවුරුදු 77ට පෙර යුගෙත් ජීවත් වුණා 77න් මෙපිටත් ජීවත් වුණා. අපි හදන්න ඕනේ කොතනද? අපි පාසලද කොතනද? අත වශයෙන් පාසලේ ඉඳලා හැදෙන්න ඕන දේවල් තියෙනවා. මොකද හේතුව දැන් ඇති වෙලා තියෙන සංස්කෘතියේ හොරකම කියන එක සාධාරණ කරන කොටසකුත් ඉන්නවා. එතකොට මේ සිතුම් පැතුම් වෙනස් වෙන්න ඕන. අත වශයෙන් හොරකම වරදක් කියන එක කටවැසියක් තේරුම් ගන්න ඕන. ඇත්තෙන් ওই පාසලේදී හදන්න ඕන වගේම ඒ සියලුම දේවල් හදන්න මූලික වශයෙන් රජයකටත් වගකීමක් තියෙනවා. පැහැදිලිවම රජය මේ රජ බලයට පත් උනේ ඒ සියලුම දේවල් හදන්න. අපි දැන් ඒ අර අපි කියනවනේ වේලිච්චිරට නවන්න බෑනේ. ඔව්. අමුයි රට නවන්න පුළුවන්. රංග මහත්තයා වයසට ගියාම ඇටකුණාම වුණාම ගහෙන් වලෙන් වැඩක් නෑ. මං අහන්නේ ළමා පරම්පරාව, තරුණ පරම්පරාව මේ වැඩසටහන් බලන් ඉන්නවා. මං අහන්නේ ජපානයේ දරුවෝ පෝලිමේ යනවා. අපේ දරුවෝ පාසල් ඇරලා ඉන්නේ කොහොමද? ත්‍රිවිල් එක නවත්තන්නේ කොහොමද? අපිට බැරිද එතනින් පටන් ගන්න? මෙහෙමයි. ඔහු දන්නවත් දන්නේ. ඔව් ඇත්ත වශයෙන්ම දැන් ඒක විතර කරන්න දන්නේ අපිට ශිෂ්ට සම්පන්න රටක් අපි අවුරුදු 2500 අනිවාර්යයෙන්ම අපේ ඉතිහාසය ගත්තාම අපට ආඩම්බර වෙන්න පුළුවන් රටක්. අනිවාර්යයෙන්ම අර ඔබතුමා කිව්වා වගේ අපි මැරලා ගියත් අපේ දරුවොන්ට දරු මොනුබරොන්ට හොඳ රටක් බිහි වෙන්න ඕන. දැන් අපි හොඳ රටක් බිහි කරීමේදී ඔබතුමා කිව්වා වගේ පැති දෙකක් තියෙනවා. දැන් අපි ඉස්කෝලේ හදා ආකල්ප වර්ධන. ඔව් ආකල්ප වර්ධනය කෙරෙන්න ඕන. නමුත් ඉස්කෝලේ හදා හදා මේගොල්ලන්ට හොරකම් කරන්න ওই දේවල් කරගෙන යන්න ඉඩ හැරියොත් මං හිතන්නේ ඒකත් කිසියම් විදිහ අර්බුදයක්. මොකද හේතුව මෙතනින් දැන් ඇති හොඳටම. ඔව් අවුරුදු ගාණක් තිස්සේ මම පොඩි උදාහරණ දෙයක් කියන්නම්. දැන් අපි මේ දවස්වල එයා ලංකා ගැන කතා කරනවා. ශ්‍රී ලංකන ලයින්ස් ගැන කතා කරනවා. මම කියවෝ ශ්‍රී ලංකන් එයාලංකා 1986 යම් කිසි ජනාධිපති කොමිසමක් පත් කරා. 86 87 වර්ෂයේදී වාර්තාව දුන්නා. 87 වර්ෂයේදී දීපු වාර්තාවේ පැහැදිලිම කියලා තියෙනවා ඒ එවකට හිතපු සභාපතිවරයා වගේම අධ්‍යක්ෂ මණ්ඩල සම්පූර්ණ වාක්‍ය යනවා. ඒ සම්බන්ධයෙන් බරපතල වැරදි චෝදනා රාශියක් තියලා තිබුණා. මුදල් ඒ වගේම ඒ ආයතනයක් හැටියට ඒ ආයතනයේ වැරදි වෙන්නේ 86 එදා. ඊට පස්සේ 1987 ඒ වාර්තාව වගේම මට මේ මතක් වෙන නිසා මම මේකත් කියන්න ඕන. දිවගුණසේකර මහත්මයා පැහැදිලිවම එතුමා සභාපතිවරයා හැටියට කෝප් කමිටුවේ පාර්ලිමේන්තුවේ කතාවක් කරා. එයා අවශ්‍යතාවය තිබුණේ ශ්‍රී ලංකන් එයාලයින්ස්, එතකොට පෙට්‍රෝලියම් කෝපරේෂන්, ඉලෙක්ට්‍රිසිටි බෝඩ්, මිහින් ලංකා ඒ ආයතන හරහා සියලුම පාඩු ලබන ආයතන සියල්ලෙම 98%ක් ගියේ මේ ආයතන හතරට. ඇත්ත වශයෙන් ඒ ආයතන ගණනාව මිහින් ලංකාවකට අලුතෙන් කියන්නේ බිහිවුණු ආයතනයක්. අනිත් සියලුම ආයතන දශක ගණනාවක් තිස්සේ දිගින් දිගටම අදත් පාඩු ලබන ආයතන. එතකොට මම කියන්නේ මේගොල්ලෝ නිවැරදි කරන්නේ නැති නිසා මේක තව තවත් හොරකම් කරනවා. තව තවත් ওই විදිහට යනවා. මෙතුමා කිව්වා වගේ විශේෂයෙන්ම දැන් අපි සතුස පරීක්ෂණ කරා. එදා විශාල වශයෙන් දූෂණයට ලක් වෙලා ටෙන්ඩ කොමිටි ඒ කියන්නේ ටෙන්ඩර් ප්‍රොසීජර්ස් අනුගමනය කරන්නේ නැතුව කියන්නේ බෙල්ල මුලටම අල්ලගන්න යනකොටම නෑ අල්ලගත්තා. ඒ දේවල් දැන් මම තව එකක් කියනවා. දැන් මේ ළඟදී මේ හිටපු ජනාධිපතිතුමා කිව්වෝ ඒ වාර්තාව පිළිගන්න බෑ කියලා. අත වශයෙන් පිළිගන්න බෑ කියන කියන්න බෑ. මොකද හේතුව අපි කිසියම් විදිහක පක්ෂාගරයිව කරෙත් නෑ. කිසි කෙනෙකුට යම් කිසි විදිහකට රැකවරණය දෙන්න කරෙත් නෑ. අපි රටේ සම්පත් යම් ආකාරයකට විනාශ කරා නම් විනාශ කරපු සම්පත් සම්බන්ධයෙන් පැහැදිලි නිවැරදි නීත්‍යානුකූල විනිවිදභාවයෙන් යුක්ත පරීක්ෂණ කරේ. පැහැදිලි මේ පරීක්ෂණ කිසියම් ආකාරයකට කළ යුතු ක්‍රියාමාර්ග ගත්තා නම්, ඒ කියන්නේ උසාවියට දැම්ම නම් අනිවාර්යයෙන්ම ඒ අදාළ පුද්ගල වර්ධිකාරය වෙනවා. නැවත මම කියන ඕන ওই විජේදාස රාජපක්ෂ මහත්තයාත් මට මතක් වෙන එක මම කියන්නේ ඒ හා සමාන වාර්තාවක් ඉදිරිපත් කරා. ඉදිරිපත් කළා කිව්වා මෙන්න මේකේ අපි දැන් මේ චෝදනා සම්බන්ධයෙන් යම්කිසි විදිහකට චෝදනා ඉදිරිපත් කළ යුතු කාර්යභාරය අපි පවරනවා රජයට.
එවකට ජනාධිපතිවරයාට ලියලා හරිය මේ සේරම නීත්‍යානුකූලව ඒ කරන්න ඕන කියලා. දැන් අදවනතුරු ওই සියලුම දේවල් එකක්වත් අදවනතුරු කළා නැහැ. මම කිව්ව 1986 ඉඳලා අදවනතුරු. එතකොට බලන්න දශක ගානාවක් තිස්සේ කොච්චර හොරල් ප්‍රමාණයක් ලයිසන් දීලා තියෙනවද? ලයිසන් දීලා තියෙනවා. තවත් එකක් දෙනවා. දැන් ලයිසන් දෙනවා. ඔව් දැන් ලයිසන් දෙනවා. දැන් අපි කතිකෙන් ගත්තොත් ඇමතිවරේ පැහැදිලිවම යම්කිසි වැරදි කරා කියලා වැත් කරා. ඇමතිවරු දෙන්නේ මට මතක හැටි මේ ආණ්ඩුවේ නැවත ඇමතිවරු පත් කළා තියෙනවා. එතකොට හොරකම් කරන නැවත ලයිසන් එක දෙනවා. ඇත්තම මේ වගේ රටක් මේ විදිහට ගෙනියන්නේ මේ රටේ ප්‍රොසෙස් සරම කඩනවා. මේ ප්‍රොසෙස් එක කලිසම ගලවනවා. ගහනු යනවා සාරය ගලවනවා. ඒ කියන්නේ ලැජ්ජ බය නැතුව ප්‍රොසෙස්යට ලැජ්ජ කරන්නේ නැහැ. මේකනේ රොෂාන් දැන් මෙච්චර කල් ඔයා මගෙන් ඇහුවනේ. පංගාමේ හොරගමාන් ඔයා කිව්වට මේක අපි නීතිය අත දෙන්න බෑ. ඔයගොල්ලන් කියන විදිහට අල්ලන්න බෑ කියලා. දැන් ඒතුමම කිව්වනේ සතෝෂ හේතුවක් කොහොම අල්ලලා ඉවරයි. ඇක්ෂන් එක ගන්න දුන්නේ නැත්තේ. ඒක තමයි ඉම්පෝටන්ට්. කොටිම්ම කියනවනම් එදා තිබුණා. එදා තිබුණා මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු නෑ කියන හාල්. මට යම් කිසි විදියක චෝදනා එහෙම නැත්තම් පෙරහැත්ත කිරීම බල කිරීම ආවේ ඒවා මුදා හරින්න. මොකද හේතුව ඒවා සුද්ධ කළා නැවත මාකට් එකට ගන්න. ඒ කියන්නේ මේ මිනිසුන් වසකවන්න. වසකවන්න. අහිංසක දරුවන්ට කවන්න. අතවශ්‍යම දැන් අපි ඒකට විරුද්ධ වුණා විරුද්ධ වුණා. ඒ කියන්නේ අපි ඒක සීල් කරා. අපි ඒක කැඩුවා. කාලා කඩන්න දුන්නේ නෑ. හරිද? ඉතින් ඒක තමයි අපි කරපු වරද. ඒක ඒ ලොස්ට් එක ඔඩිටර් ජෙනරල් කියලා තිනවා 15 බිලියන් 15 billion. ඒ කියන්නේ සමහරවිට මිලියන නම් 15000. ඒ කියන්නේ බබා ලංකාවේ සමෘද්ධි ගෙවන්නට ලංකාවට අවුරුදු දෙන්නේ 7 billion. ඒතර සමෘද්ධි අපිට දෙඟුණයක් ගෙවන්න පුළුවන්. දෙපහරක් ගෙවන්න පුළුවන්. හොරකම. ඒ කියන්නේ හාර හොරකම මේ තුමාට අල්ලන්න ප්‍රෙසිඩන්ට් මෛත්‍රීපාල සිරිසේන අද රටේ හොරකම් කරව අල්ලනවා කියන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තමයි මේ තුමා වයින් කරේ. කවුද කවුද යමතිව? පක්කරතුතුමා. ඒක පත් කරලා. කවුද පත් කරා? එතුමාම තමයි පත් කරේ. ඇත්තටම මෛත්‍රී මහත්තයාටත් ඇත්තටම අසරණයි නේ. යට තීරණ ගන්න බෑනේ. ආණ්ඩු අරයි යන්නේ නැහැ. ඒක එහෙම බෑ. මොකද හේතුව? එතකොට රටේ එක පැත්තෙන් අපි හොරකම නවත්තනවා කියලා කතා කරලා අනිත් පැත්තේ නිලධාරලාට බලය දීලා කරන්න කියලා නිලධාරලා ඒක ගත්ත පස්සේ ඇක්ෂන් එක ගත්ත පස්සේ ඇක්ෂන් ගත්තකම මේ තමයි අයින් කරනවා නා. බොදුම දන්නවනේ මගෙන් අහන සතෝ සමිති කවුද කියලා දන්නවනේ. නෑ මම දන්නේ නෑ. මං අහන්න මට මතක් වෙන නම් කීපයක් තියෙනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයා හිටියා. බන්දුල ගුණවර්ධන මහත්තයා හිටියා. රිෂාඩ් බදුරුදීන් මහත්තයා හිටියා. මේ වගේ සතෝස බාර අමාත්‍ය කීප දෙනෙක් රිෂාඩ් බදුරුදීන් ගාව විතරයිනේ රොෂාන් ආසන පහක් තියෙන්නේ. දැන් ජොන්සන් ෆිනාඩගේ ආසන පහක් නැහනේ. බන්දුල ගාව ආසන පහක් නැහනේ. රිෂාඩ් බදුරුදීන් මහත්තයා ගාව තමයි ආසන පහක් තියන්නේ. හරිද? එතකොට දැන් ජොන්සන් ෆිනාන්ඩෝගේ බලය ඕන්නේ නැහනේ මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිතුමාට. ජොන්සන් ෆිනාන්ඩෝගේ බලය ඕන්නේ නැහනේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට. දෙන්නටම ඕන උනේ රිෂාඩ් බදුරුගේ ආසන පහයි. ඒකනේ රටට බොරු කියනවා මේකලං හොරු වලනවා කියන එක. මේකලං හොරු වලන්න නෙමෙයි ඉන්නේ. ආසන කීයක් ඉන්නවා නම් ඒකෙන් ඕගලන්ට ඕන තරම් හොරකම් කරන්න පුළුවන්. රංග මහත අපිත් කරමුකෝ හොරකම්. අපිත් කරමුකෝ හොරකම්. අපිත් පුරවස හොරකම් කරමු. නෑ එහෙනම් ඔයාට ආසන පහක් ගන්න. නෑ පුරවස ආසන ආසන පහක් හොරකම් කරමු. ආසන පහ ගන්න. අපි විරාමයක් ලබා ගන්නවා. සමාවන්න අපි තත්පර ගණනක විරාමයක් ලබා ගන්නවා. දවස හොඳයි කතා කරන්න කොච්චර දේවල් තියෙනවද? ලැසින් මහත්මයා කියමින් හිටියේ මේ රටේ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පිහිටෙව්වට වැඩක් නෑ. ජනාධිපතිතුමා හෝ වෙන කවුරුවත් ඒ වාල හොරු ටික අල්ලගත්තන් පස්සේ හොරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වන්නේ නෑ කියලා කාටද අපි කියන්නේ? ලැසින් මහත්මයා ඇත්තටම එතනින් තව පොඩ්ඩක් ඔබ විස්තර කරන්න ගත්ත මට මතකයි මහබැංකු බැඳුම් කර ජනාධිපති විමර්ශන කොමිෂන් ඔකටත් වෙයි. අනිවාර්යයෙන්ම මම දකිනවා ඉතිහාසයේ ජනාධිපති කොමිෂන් සභාවකින් නිර්දේශ කරපු ක්‍රියාත්මක කරපු එකයි තියෙන්නේ. විශේෂයෙන්ම මිසිස් බණ්ඩාරනායක ෆීලික්ස් දාස් බණ්ඩාරනායක ඒගොල්ලෝගේ පුරවැසි අයිතිවාසිකම අහිමි කරපු එක විතරයි. දැන් මම කිව්වේ 1986 පැහැදිලිවම රාජ්‍ය මුදල් වැය කරලා අවසානයේ දැන් හැබැයි අපේ කොමිෂන් සභාවේ වුණත් අපි මුදල් පවා යම්කිසි විදිහකට ඉතාමත් අර පරිස්සමෙන් අපි කරේ. අපේ කොමිෂන් සභාවේ විශේෂයෙන් සමාජික මහත්වරු වුණොත් ඒ ආකාරයෙන් ඉතාමත්ම ගෞරවනීය රාජකාරිය කරා. අර මෙතුමා කිව්වා වගේම සුළු කාලයක් තුල වැඩිම විමර්ශන සංඛ්‍යාවක් කරා. ඉතාමත්ම කාර්යක්ෂම. මම හැබැයි මහත්තුන්ට අද කල්සමක් ඇදලා පාර යන්න බෑ. මිනිසුත්ගේ මිනිසු තරහා වුණේ. නෑ මෙහෙමයි. ඇත්තෙන්ම ඉතින් උඩ ඉන්න දෙයියෝ දන්නවා. මොකද හේතුව දැන් මේගොල්ලෝ මම දන්නවා ওই හොරකම් කරපු එක දේශපාලකයෙක්වත් මම පෞද්ගලිකවම දන්න දෙයක් තමයි සමහරුන්ට නිින්දන්නේ නැරට. ඒ වගේ අසනීප තියෙන. ඒ වගේ දේවල් තියෙන. මොකද හේතුව මේ රාජ්‍ය
හට් ඇටැක් ලෙඩ රෝග හැදෙන්න එපා සතුරෙක්ව අපිට සතුරෙකුට හැදෙන්න එපා නමුත් වෙලා තියෙන යම්කිසි විදියකට විඳවන්න සිද්ධ වෙන්නේ පැහැදිලිවම මේ රාජ්‍ය මුදල් ඇත්ත වශයෙන් මේ සුළු මුදලක් නේ දැන් ඔඩිටර් ජෙනරල් කියලා තිබුණා ට්‍රිලියන ගාණක් ඇත්තෙම ඒකට ගත්තොත් අපි බිලියන ගාණක් යම්කිසි විදියට ණය අරන් තියෙනවා ඒ ණය වලින් බිලියන 1.3කට ආසන්න ප්‍රමාණයක් තමයි මත්තල ওই වගේ ව්‍යාපෘති සඳහා වැය කරලා තියෙන්නේ. දැන් ওই ඉතුරු මුදල යම්කිසි විදියකට නියමානුකූලව සංවර්ධනයට එහෙම නැත්නම් ජනතාවගේ යහපතට ආයෝජනය කරා නම් අද අපිට මේ තියෙන ප්‍රශ්න නැහැ. කිසියම් විදියකට මොකද ණය ටිකවත් ගෙවලා දානවා. අනිවාර්යෙන් දැන් අපි ගත්තොත් ණය ගෙවන්න දැන් මේගොල්ලෝ මේ ආණ්ඩුව මේ ඊයේ පෙරදකෝ බිලියන ගාණක් ගෙව්වයි කියලා. අත් වශයෙන් දැන් අපිට කරපුවා නෙවෙයිනේ. දැන් මහා බැංකුවෙන් ගත්තා. ඒ වගේම මහා බැංකුවෙන් හොරකම් කරපු සල්ලිත් අපි ගෙවන්න ඕන. අපිට තරක් නෙවෙයි. ඔව්. ඉදිරි પરම්පරාව. දුරකථන ඇමතුමක් තියෙන ලසින් මහත්මයා අපි අසන්නෝ නරවන්නෝ දුරකථනයේ බොහොම කාර්ය බහුලයි. එක් එක් එක්කෙනෙක්ට හරි අවස්ථාව දෙන්න ඕන. ඔව් අවස්ථාව. ආනන්ද මහත්මයා ආයුබෝවන්. පුජෙන් කතා කරන්නේ ආනන්ද කියලා. ඔව්. බොහොම ස්තුතියි මට මේක ලබා දුන්නට. මහත්මයා මේ යන ක්‍රමය වෙනස් කළා නම් මේ යන ක්‍රමය කියන්නේ දැන් බලන්නකො මුළු රටේම මැටිපාන ඉදලා ගෙන්නන්නේ රටෙන්නේ මහත්මයා. ලංකාවේ වටේටම මුහුද කරවල ටික අපි හදන්නේ. එතකොට මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ. එතකොට මන්ත්‍රීලට වාහන පොමිට් එක නැති කරන්න ඕනේ සියලුම මන්ත්‍රීලට ඇමතිවරුන්ට රජයේ සේවකයින්ට ලොකු ඇයින්ට වාහන පොමිට් එක නවත්තලා මේ මන්ත්‍රීලට ඇමතිවරුන්ට එන පඩිය නවත්තන්න ඕනේ. ගෙවල් කුලී ඔය තේරම නවත්තලා රුපියල් 50000ක් වගේ පඩියකට සීමා කළා නම් ඡන්ද ඉල්ලන කෙනෙක් නැති වෙනවා මහත්තයෝ. ඒ ඔය හොයා ගන්න හොරකම් කරන්න ඔක්කොම පෙළඹෙන්නේ ඡන්දෙට විදං කරන සල්ලි ටිකනේ. ඒ විදං කරන්නේ නැතුව අර 78 තිබුණා වගේ ක්‍රමයකට මේ රට ගෙනහැල්ලා ඡන්ද දෙනවා හොරකම කියලා දැන් අපි කතා කරන මිනිස්සු අපේ මිනිස්සු ආර්ථිකය නේ ඔබතුම කාටද ඡන්ද දුන්නේ බඩු ගන්න මේක හොරගම් කරපු සල්ලි අරගෙන හොඳේ කාට ඡන්ද දෙන්න ඕගොල්ලන් බඩු දුන්නකම මිනිස්සු අවංකව කියලා ගත්ත මිනිහගෙන් ඡන්ද ගන්නවා ඡන්ද දෙනවා මේකලා හිතන්නේ මම ඡන්ද ගත්තේ මේ සල්ලි දීලා ගත්තේ කියලා කියන්නේ ඔබතුමා දන්නවා මම දැක්කා මේ කලම්බු ලයිට් කණු ඔක්කොම ලොකු පෝස්ටර් ගහලා තිබ්බා ඉතින් එක ලයික් කරනවා කොළඹ ඩිස්ත්‍රික්ක පෝස්ටර් ගහන්න මේ ඩිජිටල් ප්‍රින්ට් ආ ඩිජිටල් ප්‍රින්ට් කරන කොච්චර වේතන් යයිද ඉතින් වැටත් නියරත් ගොයන් කානම් කාට පවසම් ඒ අමාරුව හරක වැටත් කනවා නියරත් කනවා ඉතින් අපි කාටද කියන්නේ නෑ කාටද දැන් මේ තුමාම තමයි හොඳම උදාහරණය බොරුවට කොමිෂන් පත් කරලා හොරු අල්ලපු ගමන් ඔබගේ මහබැංකු බැඳුම් කරලත් මුකුත් වෙන්නේ නෑ ජනතාව අවදි වෙන්න ඕන දැන් අර මෙතුමා කිව්වා වගේම පැහැදිලිවම යම් කිසි ආකාරයකට අපි ඇවිල්ලා තියෙනවා කිසියම් සංදි ස්ථානයකට මේ 2015 වෙත් ආවනේ. ඔව් නමුත් මෙහෙමනේ ඇත්තම දැන් ඔතන වෙනස් ගොඩක් පහු කරා. ඔව් ඒක තමයි. හැබැයි ඉතින් ඒකත් අර කිව්වනේ මේ ඒබ්‍රහම් ලින්කන් කියලා තියෙනවා මේ පවර් ඔෆ් ද ඇක්චුලි මේක මේ ඡන්දේ නිකම් බුලට් එකට වඩා සරයි කියලා. ඒ කියන්නේ ඒ අර්ථයෙන්. ඒ මොකද අපි මාරු කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වුණා ඒ ඡන්ද ඒ විශේෂයෙන් ඒ ඡන්දාරා කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියලා. බුලට් එක තත්පර 30කින් උත්තර දෙන්න රංග මහත්මයා. ජනතා විමුක්ති පෙරමුණ හැමතිස්සෙම මේ සිස්ටම් චේන්ජ් කරනවා. මේ අර කොමිෂන් සභාවෙන් වාර්තා වෙන දැන් සුනිල් හඳුනිත් මහත්මයා අයි කෝප් එකේ සභාපති කරලා. ඔවුන්ට හයියක් නැද්ද මේ කට කතා කරන්න? තත්පර 30යි බෑ නෑ හයියක් දීපර මේමනේ. දැන් අද එනකන් ජනතා විමුක්ති පෙරමුණ බලන්නේ එසලේපි තොරු යම්පි තොරු කියලා කියන නිසා අපි හොරුව නවත්තන්න අහපු වෙලාව වලින් අපි හොරු නවත්තන්න ගියේ නෑනේ. ඒකලම් බලන එකට පස්සේ වෙන නමක් ගහ ගන්නවා. මම ගහගෙන අපි ප්‍රජාචන්ද්‍රවාදී දිනන්න සටන් කරනවා කියලා කියනවා. චන්ද්‍රිකා මෙතන පොරොන්දු වෙනවා 94 මම ප්‍රෙසිඩෙන්ෂියල් අවුසි කරනවා. අවුසි කරුව නෑ. පස්සේ 2004 එකතු වෙනවා අපි රට එක එක්සත් කරන්න කියලා. දැන් රනිල් වික්‍රමසිංහ සෙන්ට්‍රල් බැංකේ හොරු කියලා කියනවා. අපි නෑ අපි එකතුනා රලවිල් කොමසිකතක ප්‍රජාචන්ද්‍රවාදී ගිහින් ඒ වගේ මේ වැඩ කරන්නේ. ඒකට එක එක නමක් දාගෙන ස්ලෝගන් එක දාගෙන යනවා නිසා මිනිසුන්ට මම එතන කිසිම දේශපාලනයට හොරු නවත්තන්න කිසිම උනන්දුවක් නෑ. හොඳයි. ඒකට ඒ වගේ මේකට මේ වගේ නිලධාරලා අපි හදන්න ඕන. මේ වගේ නිලධාරලා කරලා අපි ඇත්තට වෙනසකට ගේනවා අපි මේ වගේ නිලධාරලා කරලා ප්‍රොමෝට් කරන්න ඕනේ. මේකලන් දැම්මම මේතුමා කොණ්ඩ පොලිටියාගෙන මහත්තුරු
දූරේ දරණ කාලේ අපිට ඇවිල්ලා රටට කියන්නේ නෑනේ. දූරෙන් එළියට නෑ නෑ මේ තුමා එළිය දාපු ගමන් කිව්වා. නෑ එහෙම නැත්නම් මම එළියට ආවෙන් පස්සේනේ කියන්නේ. එහෙම නැත්නම් හඳක් නෑ නැත්නම් දූරේ මට සමුගලට අවශ්‍යයි. සමාවන්න රාත්‍රියේ හත පොරොත්තු බලන්න බැරි වෙනව නැත්නම් අපි නැවත හිටවුවාම සුබ රාත්‍රියක් දෙන්න.